සුබ දවසක් ඔබ අප ඔබ අප අදහා එක්වන්නේ ප්‍රමාණ සමිෂන් ඩිප්ලෝමා පාඩමාලාවේ ලෝ 1 කියන මොඩියුලේ තවත් එක් පාඩම් මාලාවක් සඳහායි. අපි කලින් පාඩම් මාලාවේ කතා කළා ලෝ කියන්නේ මොකද්ද, ලීගල් සිස්ටම්ස් මොනවාද කියන එක ගැන. අද අපි කතා කරනවා ලංකාවේ තියෙන ලීගල් සිස්ටම් මොකද්ද කියන එක ගැන. ඉස් බේස් මේන්ලි ෆොලෝවින් ලීගල් ප්‍රින්සිපල්ස්. මේ අපේ ලංකාවේ තියෙන ලීගල් සිස්ටම් එක මේ පල්හැ කතා කරන ලීගල් ප්‍රින්සිපල්ස් මත හඳා පවතිනවා. රොමන් ඩච් ලෝ, ඉංග්ලිෂ් ලෝ, කැන්ඩියන් ලෝ, දේශවලාමය ලෝ, මුස්ලිම් ලෝ ඇන් මුක්වාර් ලෝ. මෙන්න මේ ලෝස් මත තමයි අපේ ලංකාවේ තියෙන ලීගල් සිස්ටම් එක රඳා පවතින්නේ. එතකොට ප්‍රධාන වශයෙන් නිතර භාවිතා වෙන අපේ ලංකාවේ තියෙන ලෝස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රොමන් ඩච් ලෝ, අනිත් එක ඉංග්ලිෂ් ලෝ. රොමන් ඩච් ලෝ විදිහට අපි කොමන් ලෝ එක අපි හඳුන්වනවා, ඉංග්ලිෂ් ලෝ විදිහට ක්‍රිමිනල් ඇන් කමර්ෂල් ලෝ එක හඳුන්වනවා. එතකොට මෙතනදී ලෝස් වර්ග කීපයක් එකතු වෙලා තමයි ලංකාවේ තියෙන ලීගල් සිස්ටම් එක නිර්මාණය වෙලා තියෙන්නේ, බේස් වෙලා තියෙන්නේ. මේ නිසා අපි ලංකාවේ තියෙන මිශ්‍ර නීති පද්ධතියක් විදිහට තමයි හඳුන්වන්නේ. මුලින්ම බලමු රෝමන් ඩච් ලෝ එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. රෝමන් ඩච් ලෝ එක අපිට අඳුනලා දීලා තින්නේ ඩච්ලා, එහෙම නැත්නම් ලන්දේසින්. මේකට අපි කොමන් ලෝ කියලා කියනවා. හේතුව තමයි දැනට ලංකාවේ තියෙන ඕනම ප්‍රදේශයක ජීවත් වෙන පුරවැසියෙක් සඳහා එකම විදිහට බලපාන එකම නීතිය, ශේෂවවතින එකම නීතිය රෝමන් ඩච් ලෝ. ඒ නිසා තමයි මේකට කොමන් ලෝ කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි ලංකාවේ දැනට පවතින ලීගල් සිස්ටම් එකේ යම් කිසි අඩුපාඩු නැත්නම් තියෙන හිඩස් පිරවීම සඳහා ගැප් ෆිල් කරන්නත් අපි මේකේ මෙම රෝමන් ඩච් ලෝ එක භාවිතා කරනවා. ඒ වගේම තමයි there are no localities, varieties and inactivable. ඒ කියන්නේ මේක භාවිතා නොවන localities නැත්තම් පුරවැසියක් නැහැ. හැමෝටම පොදුයි භාවිතා කරන්න පුළුවන් ඉතිරිව පවතින ශේෂය පවතින එකම ලෝ එක තමයි රොමන් ඩච් ලෝ විදිහට අපි හඳුන්වන්නේ. එතකොට වර්තමානයේ වන විට මේ රෝමන් ඩච් ලෝ එක ඇප්ලයි වෙන්නේ මොන ඒරියාස් වලද, මොන මොනවටද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්නේ. ලෝ ඔෆ් ප්‍රොපර්ටි, දේපළ සම්බන්ධව, ස්ටේට් ලයබිලිටි, රාජ්‍ය වගකීම් මොන වගේද, ඕනර්ෂිප්, අයිතිය, පොසිෂන්, හිමිකම, ෆැමිලි ලෝ, පවුල් සංස්ථාව සම්බන්ධව තියෙන අවනීති, ඩිලයික් ලෝ, ඒ වගේ තමයි ලෝ ඔෆ් කන්ට්‍රැක්ට් ඇන් කන්ට්‍රැක්චුවල් කැපැසිටි. ලෝ ඔෆ් කන්ට්‍රැක්ට් කියන එක තමයි කිව්වස් කෙනෙක් විදිහට අපිට වැටිපුරම වැදගත් වෙන පාට් එක වෙන්නේ. හේතුව අපි කන්ට්‍රැක්ට් කරගෙන යනකොට අපිට එන නීති තමයි මෙතනදී අපි කතා කරන්නේ. එතකොට ඒක කරන්න පුළුවන් කැපැසිටිස් මොන වගේද කියන එකත් මේකෙදි, මේ රෝමන් ඩච් ලෝ එකේදි කතා කරනවා. දැන් බලමු ඉංග්ලිෂ් ලෝ කියන්නේ මොකක්ද කියලා. එතකොට ඉංග්ලිෂ් ලෝ එක අපිට අඳුන්වලා දීලා තියෙන්නේ ඉංග්ලිෂ් ලෝ විසින්, නැත්නම් බ්‍රිටිෂ් ලෝ විසින් තමයි මේක අපිට අඳුන්වලා දීලා තියෙන්නේ. 1815 වෙනකොට සම්පූර්ණම රටේම මෙම නීති එකම විදිහට ක්‍රියාත්මකට ලක් කරලා තියෙනවා. එතකොට මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් නැත්නම් ආකාර දෙකකින් තමයි ලංකාවේ තියෙන්නේ, බයි ස්ටේටස් ඇන් ත්‍රූ ද කෝඩ්. ස්ටේටස් අපි කියන අව්‍යවස්ථාදායකය මගින් සහ ත්‍රූ ද කෝඩ් උසාවි සංකීර්ණය, නැත්නම් උසාවි මගින් මේක ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් ගන්නවා. කෝඩ් ප්‍රොසිඩියර් ඇන් ප්‍රැක්ටිස් ඉස් බේසිකලි ඉංග්ලිෂ් ලෝ ඔරියන්ටඩ්. එතකොට මේ ඉංග්ලිෂ් ලෝ එක මත පදනම් වෙලා තමයි, නැත්නම් ඒක බේස් කරගෙන තමයි ලංකාවේ තියෙන කෝඩ් ප්‍රොසිඩියර් එක නැත්නම් අධිකරණ පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. ෆොලෝවින් කැටගරීස් ඔෆ් ලෝ ආ ගවර්න් බයි ද ඉංග්ලිෂ් ලෝ. එතකොට මේ ඉංග්ලිෂ් ලෝ එකෙන් ගවර්න් කරනවා නැත්නම් පාලනය කරනවා මේ පල්ලෙය කතා කරන ලෝස් ටික, ලෝස් හතක් තියෙනවා. පළවෙනි තමයි කන්ස්ටිටියුෂන් ලෝ. කන්ස්ටිටියුෂන් ලෝ කියලා කියන්නේ අපේ ව්‍යවස්ථාදායක නීති, කමර්ෂල් ලෝ වාණිජ නීති, ප්‍රොසීඩියර් ලෝ කාර්ය පටිපාටි සම්බන්ධ නීති, ටෙස්ටමෙන්ටරි ඇක්ෂන්ස් තෙස්තමේන්තුකරණය, ක්‍රිමිනල් ලෝ අපරාධ නීති, ඇඩ්මිනිස්ට්‍රේෂන් ලෝ පරිපාලනය සම්බන්ධ නීති, ඉන්කම් ටැක්ස් ලෝ ඒ කියන්නේ ආදායම් බදු සම්බන්ධව තියෙනවා නීති. මෙන්න මේ කියනවා කැටගරීස් හත තමයි ප්‍රධාන වශයෙන් ඉංග්ලිෂ් ලෝ එක මගින් ගවර්න් කරන්නේ. දැන් අපි බලමු කැන්ඩියන් ලෝ කියන්නේ මොකද්ද. කැන්ඩියන් ලෝ එක ඇප්ලයි වෙනවා කැන්ඩියන් සිංහලීස්ලට. ඒ කියන්නේ උඩරට වැටිය වැසියන්න තමයි මේක බහුල වශයෙන් ඇප්ලයි කරන්නේ, නැත්තම් භාවිතා වෙන්නේ. ඉට් ඉස් අ කස්ටම් ලෝ. මේක කස්ටම් ලෝ එක උඩරට සිංහලයාගේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර සහ ආගමික පසුබිමත් එක්ක බැඳිච්ච ලෝ එකක් විදිහට තමයි අපි මෙම ලෝ එක කස්ටම් ලෝ එක මේ කස්ටම් ලෝ එකක් විදිහට, නැත්තම් චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධ නිර්මාණය වෙච්ච ලෝ එකක් විදිහට තමයි කැන්ඩියන් ලෝ එක හඳුන්වන්නේ. ඒ වගේම තමයි මේක ඇප්ලයි කරන
බහුල වශයෙන් මැරේජ් ඇන් ඩිවෝස් විවාහ සහ ඩික්කසාද සම්බන්ධ නඩුවලදී ඒ වගේ තමයි ඉන්හැබිටන්ස් ඔෆ් ප්‍රොපර්ටි කොහොමද මේ දේපල මේ උඩරට වැසියන්ගේ දේපල බෙදන්නේ බෙදී යන්නේ කොහොමද ඒක හිමිකමයි තියෙන්නේ මෙන්න මේ දේවල් තමයි මෙම කැන්ඩියන් ලෝ එකේදී ඇප්ලයි නැත්නම් ඇප්ලිකේෂන් එක සිද්ධ වෙන්නේ 1800 2806 අතරේ මේක හඳුන්වලා දීලා තිනවා රීජනල් ලෝ එකක් හැබැයි ඉට් වොස් ඩිසයිඩ් දැට් ද කැන්ඩියන් ලෝ වොස් නොට් අ රීජනල් බට් අ පර්සනල් හැබැයි මේක කියලා තියෙනවා මේක රීජනල් එකක් මනේ මේ මේක පර්සනල් ලෝ එකක් විදිහට තමයි හඳුන්වන්නේ හේතුව තමයි කැන්ඩියන් ප්‍රොවින්ස් එකේ එයා ස්ථිර පදිංචි වුණත් සමහරක් වෙලාවට රැකියා හේතු නිසා වෙන මොකක් හරි හේතු නිසා වෙන රටේ වෙන පළාතක ස්ථිර නැතිව එයා පදිංචි වෙලා ඉන්න පුළුවන් හැබැයි එයාගේ ස්ථිර වාසස්ථානයේ තියෙන කැන්ඩියන් නැත්නම් කැන්ඩියන් ප්‍රොවින්ස් එකේ එතකොට එයාට ඒ ප්‍රොවින්ස් එක නැත්නම් රීජනල් එක මත බලපෑවොත් එහෙම මේ කැන්ඩියන් ලෝ එක යාට වළංගු වෙන්නේ නැහැ ඒ නිසා තමයි කියන්නේ මේක රීජනල් ලෝ එකක් නෙමෙයි මේක පර්සනල් ලෝ එකක් කියලා දැන් අපි බලමු දේශවලාමේ ලෝ කියන්නේ මොකද්ද කියලා. දේශවලාමේ ලෝ කියලා කියන්නේ කස්ටම් ලෝ එකක් නැත්නම් චාරිත්‍ර වාර්ථ මත පදනම් වෙච්ච ලෝ එකක්. මේක ගොඩක් වෙලාවට ඇප්ලයි වෙන්නේ ජැෆ්නා ටැමිල්ස්ලට. ඒ කියන්නේ යාපනයේ ජීවත් වෙන යාපනයේ දෙමළ මිනිස්සුන් නැත්නම් දෙමළ පුරවැසියන්ට තමයි මේක මේකේ බලපෑමක් නැත්නම් මේක ඇප්ලයි කරන්නේ අපි. මේකේ ප්‍රධාන ස්පෙෂල් ෆීචර්ස් කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේකේ ස්පෙෂල් ෆීචර්ස් හතරක් තියෙනවා. අපි බලමු මොනවද මේ හතර කියලා. මුලින්ම කස්ටමරි මැරේජ් ආ ඇක්සෙප්ටඩ් කස්ටමරි මැරේජ් කියලා කියන්නේ ඔයාල දැකලා ඇති හින්දු චාරිත්‍රවාරිත් අනුවර වටහත ගිහිල්ලා එයාලා මණ්ඩපයක ඉඳන් එයාලගේ විවාහ සිදු කරනවා මේ විවාහ ලියාපදිංචි නොවුනත් මේ විවාහත් වලංගුයි ජැෆ්නා ටැමිල් පීපල්ස් ලට ඒ වගේ තමයි මැරේජ් වුමන් කාන්ට් එන්ටර් ඉන්ටු අ ඉන්ඩිපෙන්ඩන්ට් ඇග්‍රිමන්ට් විතවුට් හස්බන්ඩ් කන්සෙන්ට් විවාහ වෙච්ච කාන්තාවකට එයාගේ ස්වාමි පුරුෂයාගේ කැමැත්ත නොමැතිව තනි ගිවිසුම් සඳහා කැමැත්ත ප්‍රකාශ කරන ඇතයි වගේ ගිවිසුම් සඳහා එළඹීමේ හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම ස්වාමි පුරුෂයාගේ කැමැත්ත මෙතනදී අත්‍යවශ්‍ය වෙනවා. දේශවලා විමන් කාන් ඩිස්පෝස් ඉම්මුවබල් ප්‍රොපර්ටි විතවුට් හස්බන්ඩ් කන්සෙන්ට්. ඒ වගේම තමයි ස්වාමි පුරුෂයාගේ කැමැත්ත නැතුව විවාහ වෙච්ච තේසවලාමේ කාන්තාවකට බෑ තමන්ගේ ඉමුවබල් ප්‍රොපර්ටි එකක් ඩිස්පෝස් කරන්න නැත්නම් අයින් කළා දාන්න. ඒ වගේ තමයි කාන් ප්ලාන්ට් ෆික්ස් ට්‍රී ඉන් හිස් බවුන්ඩ්‍රිස්. ඒගොල්ලන්ට ස්ථිර ගස් තමන්ගේ බවුන්ඩ්‍රි ලයින් එකේ නැත්නම් තමන්ගේ බවුන්ඩ්‍රි එකේ ඉඳ මේ මායිමේ හිටවීමේ හැකියාවකුත් නැහැ. මේ කියනවා කාරණා හතර තමයි ස්පෙෂල් ෆීචර්ස් විදිහට තේසවලාම ලෝ මේකේ හඳුන්වන්නේ. ඒ වගේ තමයි තේසවලා ලෝ මේ ලෝ එකත් අර කැන්ඩියන් ලෝ එක වගේ මේක පර්සනල් ලෝ එකක් රීජනල් ලෝ එකක් නෙමෙයි. හේතුව තමයි ජැෆ්නා ඒරියා එක නැත්නම් ජැෆ්නා ප්‍රොවින්ස් එකේ එයා ස්ථිර පදිංචිකාරුවෙක්. හැබැයි එයා යම් කිසි හේතුව මත රටේ කොහරි ප්‍රදේශක ජීවත් වෙනවා නම් ඔහුට බලපෑමකට කියන්නේ ඔහුට බලපානවා අපි අර කතා කරපු තේසවලාමේ ලෝ එක. හේතුව එයාගේ ස්ථිර වාසස්ථානය වෙන්නේ ජැෆ්නා. හැබැයි එයා මොකක්ම හරි හේතුවක් මත රටේ ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේක බලපෑමට ලක් වෙන්නේ නැහැ. කාට හරි හැකියාවක් තියෙනවා නම් ඔහුගේ ස්ථිර වාසස්ථානය ජැෆ්නා නෙමෙයි නැත්නම් ජැෆ්නා ප්‍රොවින්ස් එක නෙමෙයි කියලා ඔප්පු කරන්න එතනදී මේ තේසවලාමේ ලෝ එක ඔහුට වළංගු වෙන්නේ නැහැ. දැන් අපි බලමු මුස්ලිම් ලෝ කියන්නේ මොකද්ද කියලා. මේක ඇප්ලයි ටු ඕල් මුස්ලිම් ඉන් ශ්‍රී ලංකා. ලංකාවේ ඕනම තැනක ජීවත් වෙන මුස්ලිම් පුරවැසියෙක්ට මෙම ලෝ එක වළංගුයි. ඒ වගේම තමයි මේකට ස්පෙෂල් මුස්ලිම් ලෝ කියලාත් අපි හඳුන්වනවා. මේක ඇප්ලිකේෂන් එකත් කලින් අපි කතා කරපු තේසවලාමේ වගේම තමයි ආකාර හතරක් වෙනවා. පළවෙනි එක තමයි ඇඩැප්ටේෂන් ඔෆ් චිල්ඩ්‍රන්. කොහොමද දරුවෙක් දරුකමට හදාගන්නේ කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. මෙතනදී මුස්ලිම් පීපල්ස්ලා මේක වැඩිය ට්‍රෙඩිෂනල් මුස්ලිම් පීපල්ස්ලා වැඩිය රෙකග්නයිස් කරන්නේ නැහැ කන්සෙප්ට් මේ කන්සෙප්ට් එක. මෙයාලා ඉච්චර කැමැත්තෙන් දක්වන්නේ නැති කන්සෙප්ට් එකක් මේක. ඊට පස්සේ අපි කතා කරනවා මැරේජ් එක. මැරේජ් එකේදී මේකේ බෝත් පාටීස් ෂුඩ් බී මුස්ලිම්. පාටිස් දෙකම කාන්තාව සහ පුරුෂයා කියන පාර්ශ්වයන් දෙකම මුස්ලිම් පීපල්ස්ලා වෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙතනදී there is no recognized minimum age of marriage. වයස් පුජ්ජලයන්ගේ වයසේ කොච්චරක්ද කියන එක සඳහන් වෙලා නැහැ. හැබැයි අපි ඉස්සරහට කතා කරන වයස අවුරුදු 14ට වැඩි කෙනෙක්ට නම් ගර්ල් කෙනෙක්ට නම් එයාට මැරේජ් ගාඩියන් කෙනෙක් ඉන්නවා. එතකොට මේ මුස්ලිම් කෙනෙක්ට මුස්ලිම් පිරිමි කෙනෙක්ට මැරේජස් හතරක් කරගන්න පුළුවන්. එයාට හැකියාවක් තියෙනවා නම් තමන්ගේ වයිෆ්ලා තමන්ගේ සහකාරවරියන් නඩත්තු කරන්න පෝෂණය කරන ඒගොල්ලන්ගේ දරුවන් පෝෂණය කරන හැකියාවක් පවතී නම් එයාට මුස්ලිම් පිරිමි කෙනෙක්ට නම් එයාට හැකියාවක් තියෙනවා මැරේජස් හතරක් කරගන්න.
ඒවගේ තමයි every Muslim girl above 14 years has a marriage guardian. ඒතර අවුරුදු 14ට වඩා වැඩි සියනම ගෑණු ළමයින්ට Muslim ගෑණු ළමයින්ට marriage guardian කෙනෙක් ඉන්නවා. යාර අපි වාලි කියලා හඳුන්වනවා. එතකොට මේ marriage proposal එක සිද්ධ වෙන්නේ මේ guardian يعني marriage guardian සහ groom අතර. කියන්නේ විවාහ වෙන ගර්ගේ ගාඩියන් උයි විවාහ වීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන වනමාල පාර්ශ්වයේ ඒ අතරේ තමයි මෙතනදී සම්බන්ධතාවය සිදු වෙන්නේ. It is a divorces. Muslim law doesn't provide any specific ground for the divorces. මම අලගේ කිසිම ground force එකක් specific දෙන්නේ නැහැ divorces වලට. හැබැයි divorce එකක් වෙනවා නම් ඒ procedure එක ආකාර දෙකක් වෙනවා. Ladies ලාට නැත්නම් women's ලාට වෙනමයි men's ලාට වෙනමයි. ඒ කියන්නේ කාන්තාවන්ට එක ආකාරයකට පුරුෂයන්ට තව ආකාරයකට විදිහට තමයි මේකේ divorces කතා කරනවා නම් මේ procedure එක කතා කරන්නේ ඒගොල්ලෝ. එහෙනම් තමයි inheritance. Inheritance කියලා කියනවා අපි කොහොමද අයිතීන් යන්නේ inheritance right of the children කොහොමද පිය උරුමේ නැත්නම් මව උරුමේ කොහොමද ගලාගෙන යන්නේ කියන එක තමයි මෙතනදී ඉන්හෙරිටන් එකේදී මුස්ලිම් ලෝ එකේදී කතා කරන්නේ. දැන් අපි බලමු මුක්වාර ලෝ කියන්නේ මොකක්ද කියලා. මුක්වාර ලෝ එක අපිට හම් වෙලා තියෙන ඉන්දියාවෙන් ඉන්දියාවේ ෆිෂරීස්ලා නැත්නම් මාළු වලන ප්‍රීස ලංකාවේ කෝස්ටල් ඒරියා එකට විශේෂයෙන්ම පුත්තලම කල්පිටියේ ජෆ්නා බැටිකලෝ කියන ඒරියා එකට ඇවිල්ලා ඒගොල්ලෝ ඒ ඒරියා එකේ ජීවත් වෙලා එතනදී එයා ඒ ෆිෂරීස් ලගෙන් හංගේ චාරිත්‍ර වාරිත්‍ර ඒගොල්ලන්ගේ කතා බහ ඇඳුම් පෙරදුම් මේවා ලංකාවේ ඒ ප්‍රදේශයේ හිටපු කෝස්ටල් ඒරියා එකට මිනිස්සුන් ග්‍රහණය කරන් තියෙනවා ඒගොල්ලෝ එක වැළඳගෙන තියෙනවා. මේක නිසා බිහි වෙච්ච ලෝ එකක් විදිහට තමයි මුක්වාර ලෝ කියලා හඳුන්වන්නේ. මේකත් කස්ටම් බේස් වෙච්ච ලෝ එකක්. හැබැයි දැනට ලංකාවේ මේක ප්‍රැක්ටිස් එකේ නැති ලෝ එකක් විදිහටත් අපි හඳුන්වනු ලබනවා. දැන් අපි බලමු වෙස්ටර්න් ඉන්ෆ්ලුවෙන්ස් එක කොයි වගේද ලංකාවේ නීති පද්ධතියට කියලා. එතකොට ලංකාවට විදේශිකයන් විදිහට පෘතුගීසිස්ලා ලන්දේසින් සහ බ්‍රිතාන්‍යයන් ඇවිල්ලා තියෙනවා. අතර මෙයාලා එන්න පෙර කියන්නේ 1505 පෝර්චුගීස් ලංකාවට එන්න පෙර කොහොමද මේ අපේ රටේ නීති පද්ධතිය නැත්නම් නීති ක්‍රියාත්මක වුණේ කියලා අපි බලමු. ප්‍රධාන වශයෙන් 1505ට පෙර ජාතින් දෙකක් ලංකාවේ ජීවත් වෙලා තියෙන ප්‍රධාන ජාතීන් විදිහට සිංහල බුද්දිස්ට් ඇන් තමිල් හින්දු සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු විදිහට. ඊට අමතරව මයනරිටිකක් විදිහට නැත්නම් සුළු ජාතීන් විදිහට චෙට්ටිස්ලා වගේ පර්සිලා වගේ අයත් ජීවත් වෙලා තියෙනවා. එතකොට මෙතනදි වෙලා තියෙන්නේ අපි අර කලින් කතා කරපු මුස්ලිම් ලෝ කැන්ඩියල් ලෝ තේසවලාමේ සහ මුක්කුවාර් කියන්නා රිලිජන් එක නැත්නම් ජාති මත පදනම් වෙලා නිර්මාණය වෙච්ච කස්ටම් ලෝස් තමයි ඒ කාලේ 1505ට පෙර ලංකාවේ භාවිතා වෙලා තියෙන්නේ. එතකොට 1505න් පස්සේ පෝර්චුගීස් ලංකාවට ඇවිත් යනවා. එතකොට 1505ත් 1658ත් කාල සීමාව තුළ තමයි පෝර්චුගීස් නැත්නම් පෘතුගීසින් ලංකාව පාලනය කරන්නේ. මෙයාලා ලංකාවට ආවට මෙයාලගේ ඕන් සිස්ටම් එකක් නැත්නම් මෙයාලගේම නීති පද්ධතියක් ලංකාවට කොයි වෙලාවකවත් හඳුන්වලා දීලා නැහැ. හැබැයි මෙයාලා කෝස්ටල් ඒරියාගේ තමයි ඉඳලා තියෙන්නේ. ඒතර කෝස්ටල් ඒරියා එකේ මුහුදුබඩ ප්‍රදේශවලට ප්‍රදේශයේ මෙයාලගේ කතෝලික ආගම ප්‍රචලිත කරන්න ලොකු උත්සාහයක් දරලා තිනවා. කතෝලික පල්ලි පිහිටවලා තියෙනවා. ඊට පස්සේ කතෝලික පාසල් ආරම්භ කරලා තියෙනවා. මේක එස්ටැබ්ලිෂ් කරන්න තමයි වැඩිපුරම මේගොල්ලන්ගේ දායකත්වයක් දක්වලා තියෙන්නේ. ඒ එතකොට තිබුණ චෙට්ටිලෝ ඊට පස්සේ මුක්වාර්ලෝ ජැෆ්නලෝ මේ දේවල් වලට මේගොල්ලන්ගේ කිසිම බලපෑමක් සිදු වෙලා නැහැ. ඒ දේවල් ඒ විදිහට පවත්වාගෙන යෑමට මේගොල්ලෝ කටයුතු කරලා තියෙනවා. අපි දැන් බලමු ඩච් ලගේ ඉන්ෆ්ලුවෙන්ස් එක මොන වගේද කියලා. ලන්දේසින්ගේ බලපෑම. ලන්දේසින් 1656ත් 1796ත් අතර කාල සීමාව තුළ තමයි ලංකාව පාලනය කරලා තියෙන්නේ. මෙයාලත් කන්ට්‍රෝල් කරලා තියෙන්නේ වැඩි හරියක්ම අපේ කෝස්ටල් ඒරියා එක. ඒ කියන්නේ අපේ වෙරළබඩ කලාපේ තමයි මෙයාලා පාලනය කරලා තියෙන්නේ. මෙයාලටත් උඩ රටට නැත්නම් අපේ කැන්ඩියන් ප්‍රොවින්ස් එකට කිසිම බලපෑමක් සිද්ධ කරන්න හැකියාවක් තිබිලා නැහැ. එතකොට මෙයාලා මෙයාලගේ රෝමන් ඩච් ලෝ එක ලංකාවට අඳුනලා දීලා තියෙනවා. අතර දැන්ට පවතින කොමන් ලෝ එක විදිහට අපි අඳුනන්නේ රෝමන් ඩච් ලෝ එක. එතකොට ලංකාවේ මේ ෆවුන්ඩේෂන් එක විදිහට මේක අපි කතා කරනවා. හැම පුජ්‍යලයට එකම විදිහට භාවිතා කරන්න පුළුවන් ලෝ එකක් ශේෂ වෙලා තියෙන එකම ලෝ එක විදිහට අපි රෝමන් ඩච් ලෝ එක හඳුන්වනවා. එතකොට ඒ කෝස්ටල් ඒරියා එකේ මෙයාලා ප්‍රධාන වශයෙන් කෝර්ට්ස් තුනක් ස්ටැබ්ලිෂ් කරලා තියෙනවා. කොළඹ වෙස්ට්, ගෝල් සවුත් ඇන්ඩ් ජැෆ්නා නෝත් කියලා. මේ ඔක්කොම කෝස්ටල් ඒරියා එකේ ගාල්ලේ, කොළඹ සහ යාපනය කියන ප්‍රදේශවල මේ කෝස් නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි බලමු බ්‍රිටිෂ්ලාගේ බලපෑම කොයි වගේද කියලා. 1796ත් 1948ත් යන කාල සීමාව තමයි බ්‍රිතාන්‍යයන්
අපේ රට පාලනය කරලා තියෙන්නේ. එතකොට 1815 වෙනකොට කැන්ඩියන් ප්‍රොවින්ස් එක මෙයාලා යටත් කරගත්ත 1815 ඉඳන් 1948 අපිට නිදහස හම්බ වෙනකම්ම බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට අපි හිටියේ. ඒ කාල වකවානුවේ කෝස්ටල් ඒරියා එකේ තිබුණ රෝමන් ඩච් ලෝ එකට මෙයාලා කිසිම බලපෑමක් කළා නැහැ. මේක තවදුරටත් පවත්වාගෙන යන්න මෙයාලගේ දායකත්වයක් දක්වලා තිනවා. ඒ වගේම තමයි දැනට ලංකාවේ පවතින මොඩර්න් සිස්ටම් එක, ලීගල් සිස්ටම් එක, සිවිල් ඇඩ්මිනිස්ට්‍රේෂන් සිස්ටම් එක මේ දේවල් නිර්මාණය කරන්න බ්‍රිටිෂ්ලා ඒගොල්ලන්ගේ ඉංග්‍රීෂ් ලෝ එක ලංකාවට අඳුන්නලා දීලා තියෙනවා. ඒතොර ලංකාවේ දැනට පවතින උසාවි පද්ධතිය සහ නීති හැඩ කරන්න ගොඩනගන්න මේ හැම දෙයකටම බේස් වෙලා තියෙන්නේ ඉංග්ලිෂ් ලෝකෙ. 1948 පස්සේ ලංකාවට නිදහස හම්බුණා. එතන ඉඳලා මේ විදේශිකයන්ගේ බලපෑමකින් තොරව අපේ රටේ නීතිය පවත්වාගෙන ගිහින් තියෙනවා. තවත් දවසක මෙවැනි මූ වීඩියෝ එකකින් අපි ඉදිරියේදී මුණ ගැහෙමු. ස්තුතියි.